මේ වීඩියෝ එක බලන ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ඇස් පෙනීම අකාලයේ අඩුවීම, ඇස්වලින් කබ කඳුළු ඇවිත් රූප බොද වෙලා පෙනීම වගේම ඉක්මනින් ඇස් වෙහෙසටපත් වීමත් පහසුවෙන් වළක්වා ගන්න පුළුවන් ඉතාම ප්‍රත්‍යක්ෂ සරල ප්‍රතිකාර ක්‍රමයක් ගැන අද මම ඔබට කියලා දෙනවා. ඒ වගේම ඇස්වලට බලපාන විදිහට අත්වල සහ කකුල්වල නියපොතුවලට මේ ප්‍රතිකාරය සිදු කරන හින්දා කාගෙන්වත් උදව් නැතුව තනිවම වුණත් ඔබට බොහොම පහසුවෙන් මේ ප්‍රතිකාරය කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රතිකාරය සිදු කර ගැනීමට ඔබට එළවරා ගහේ කිරි සල්පයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ මේ වැඩේට වරාකිරි හොයාගන්නකොට සුදු පාට මල් පිපෙන එළවරා ගහේ කිරි විතරක් ලබා ගන්න මතක තියාගන්න. ඉතින් එළවරා ගහේ කිරි කියන්නේ සර්ප වෙදකම ඇතුළු සර්වාංග වෙදකමටම යොදා ගන්න ටිකක් විෂ සහිත කිරි වර්ගයක්. ඉතින් ඒක හින්දා කලාතුරකින් සමහර අයගේ ඇඟේ මේ කිරි ගෑවුනහම ඒ ගෑවුන තැන හැම වන වෙන්න, තුවාල වෙන්න වගේම කසන්නත් පුළුවන්. ඉතින් ඒක හින්දා මේ ප්‍රතිකාරය කරන්න කලින් මුලින්ම වරාකිරි බිඳුවක් විතර පිටියල්ලට දාලා බලලා ඔබේ හැම වරාකිරි වලට වන වෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න. ඉතින් වරාකිරි ගෑවුනහම ඔයාගේ හැමට කිසිම ගැටලුවක් ඇති වුණේ නැතිනම් ඔබට කිසිම බයක් සැකක් නැතුව මේ ප්‍රතිකාරය කරගන්න පුළුවන්. ඉතින් ඔබ මේ ප්‍රතිකාරය සිදු කරන්න පටන් ගන්නකොට මුලින්ම අත්කකුල් දෙකේම නියපොතු කොට වෙන්න කපලා නියපොතු ඇතුළේ තියෙන කුණු දූවිලි වගේ දේවල් ඉවත් කරලා නියපොතු 20ම හොඳට පිරිසිදු කරගන්න ඕනි. ඊට පස්සේ උදෑසන 8න් පස්සේ එළවරා කිරි බිඳුව ගානේ බිඳු 20ක් නියපොතු 20 ඇතුළට දාලා හවස 4ට කලින් සබන් නොදා අත්කකුල් හොදලා වරා කිරි ඉවත් කරගන්න ඕනි. ඉතින් මේ ප්‍රතිකාරය නොකඩවා එක දිගට දවස් කිහිපයක් කරගෙන යනකොට ඔබේ ඇස් පෙනීමේ පැහැදිලි ලොකු වෙනසක් ඔබටම දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම රූප බොඳ වී පෙනීම, කබ කඳුළු ගැලීම, ඉක්මනින් ඇස් වෙහෙසටපත් වීම වගේම අයි ප්ලෝටය කියන ඇස් ඇතුළේ කෑලිපා වී පෙනීමේ අසනීපයත් මේ ප්‍රතිකාරය මගින් බොහොම සාර්ථකව සුව කරගන්න පුළුවන්. ඒ වගේම මේ ප්‍රතිකාරය සිදු කරන කාල සීමාව ඇතුළතදී අධික උෂ්ණ සහ අධික සීතල ආහාර පාන වලින් වැළකී සිටීම වගේම හැන්දක් ආධාරයෙන් ආහාර ගැනීමත් ඔබට ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ ප්‍රතිකාර ක්‍රමය ගැන ඔබට තවත් යමක් දැනගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එකට යටින් කමෙන්ට් කරන්න.